අද අපි නිර්මාණය කරන්න යන්නේ අපි ඉන්න පාක් එකේ තියෙන කුණු මේ කොළපාට ඩස්බින් එකට දාන එක. ඒ හැම පාදකම ලකුණක් එකතු වෙන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපි පටන් ගමු නිර්මාණය කරන්න. මුලින්ම ආරම්භක ලකුණු බිඳුව නිසා මම වේරියබල් එකක් නිර්මාණය කරනවා ස්කෝ කියලා. ඒ සඳහා මම variables click කරා. Then var x සමානයි කියන බ්ලොක් එක මම මේ විදිහට drag කරනවා. Then මම x කියන වචනය වෙනුවට score කියලා ටයිප් කරනවා. සමාන ලකුණෙන් දකුණු පැත්තේ මම බිඳුව කියලා ටයිප් කරනවා. Then අපි යන්නේ sprite නිර්මාණය කරන්න. මුලින්ම අපි background එකක් sprite එකක් විදිහට නිර්මාණය කරමු. ඒ සඳහා මම sprites click කරලා var sprite equal create sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන මම sprite වෙනුවට bg කියලා ලබා දුන්නා. ඒ වගේමයි background එක මුළු screen එක පුරාම තියෙන අවශ්‍ය නිසා මම මෙතන 200 හා 200 විදිහටත් මෙතන 500 හා 600 විදිහටත් සකස් කරනවා. දැන් අපි නිර්මාණය කරපු මේ ස්ප්‍රයිට් එකට ඇනිමේෂන් එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ස්ප්‍රයිට් ක්ලික් කරලා ස්ප්‍රයිට් සෙට් ඇනිමේෂන් බ්ලොක් එක මේ විදිහට ඩ්‍රැග් කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට BG කියලා ලබා දුන්නා. මේ ඉතලේ ක්ලික් කරලා මම පාක් තේරුවා. දැන් ස්ප්‍රයිට්ස් ක්ලික් කරලා ඩ්‍රෝ ස්ප්‍රයිට්ස් බ්ලොක් එක ෆන්ක්ෂන් ඩ්‍රෝ බ්ලොක් එක ඇතුළට ඩ්‍රැග් කරන්න. දැන් run button එක click කරලා බලන්න මේ රූපය ගොඩක් ලොකුයි. අපි ඒ නිසා මේ රූපයේ scale එක සකස් කරන්න අවශ්‍ය වෙනවා. දැන් නැවත reset button එක click කරන්න. ඒ සඳහා මම sprite click කරලා sprite.scale block එක මේ විදිහට drag කරනවා. දැන් sprite වෙනුවට bg කියලා ලබා දුන්නා. මෙතන මම 0.5 කියලා type කරනවා. දැන් run button එක click කරලා බලන්න. ඔන්න දැන් හරි. දැන් නැවත reset button එක click කරන්න. දැන් අපි මේ background එක මත sprites නිර්මාණය කරමු. අපි මුලින්ම කොළපාට dustbin එක නිර්මාණය කරමු. ඒ සඳහා මම sprites click කරලා var sprite equal create sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන මම sprite වෙනුවට dustbin කියලා ලබා දුන්නා. ඒ වගේමයි මෙතන 300 හා 300 විදිහට සකස් කරනවා. දැන් අපි නිර්මාණය කරපු මේ ස්ප්‍රයිට් එකට ඇනිමේෂන් එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ස්ප්‍රයිට් ක්ලික් කරලා sprite.setAnimation block එක මේ විදිහට ඩ්‍රැග් කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට ඩස්බින් කියලා ලබා දුන්නා. මේ ඉතලේ ක්ලික් කරලා මම green ඩස්බින් තේරුවා. කලින් වගේම මේ රූපයේ scale එකක් සකස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම sprite click කරලා sprite scale block එක මේ විදිහට drag කරනවා. දැන් sprite වෙනුවට dustbin කියලා ලබා දුන්නා. මෙතන මම 0.2 කියලා type කරනවා. දැන් පුංචි ඔයාලට මේ විදිහට මේ park එක පුරාවට විසික් කරලා තියෙන විවිධ දේවල් sprite විදිහට නිර්මාණය කරන්න පුළුවන්. මුලින්ම අපි කාලා විසික් කරපු apple ගෙඩියක් sprite එකක් විදිහට නිර්මාණය කරමු. ඒ සඳහා මම sprites click කරලා var sprite equal create sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන මම sprite වෙනුවට apple කියලා ලබා දුන්නා. ඒ වගේමයි මෙතන 102 401 විදිහට සකස් කරනවා. දැන් අපි නිර්මාණය කරපු මේ sprite එකට animation එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම sprite click කරලා sprite set animation block එක මේ විදිහට drag කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට apple කියලා ලබා දුන්නා. මේ ඉතලේ ක්ලික් කරලා මම apple තේරුවා. කලින් වගේම මේ රූපයේ scale එකත් සකස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම ස්ප්‍රයිට් ක්ලික් කරලා sprite.scale block එක මේ විදිහට drag කරනවා. දැන් ස්ප්‍රයිට් වෙනුවට apple කියලා ලබා දුන්නා. මෙතන මම 0.3 කියලා type කරනවා. දැන් අපි කාලා විසික් කරපු කෙසෙල් එල්ලක් ස්ප්‍රයිට් එකක් විදිහට නිර්මාණය කරමු. ඒ සඳහා මම sprites click කරලා var sprite equal create sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන මම sprite වෙනුවට banana_peel කියලා ලබා දුන්නා. ඒ වගේමයි මෙතන 40 හා 220 විදිහට සකස් කරනවා. දැන් අපි නිර්මාණය කරපු මේ sprite එකට animation එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා.
ඒ නිසා මම Sprite click කරලා Sprite.set animation block එක මේ විදිහට drag කරනවා. Then Sprite වෙනුවට banana_peel කියලා ලබා දුන්නා. මේ ඉතලේ click කරලා මම banana_peel තේරුවා. කලින් වගේම මේ රූපයේ scale එකත් සකස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම Sprite click කරලා Sprite scale block එක මේ විදිහට drag කරනවා. Then Sprite වෙනුවට banana_peel කියලා ලබා දුන්නා. මෙතන මම 0.3 කියලා type කරනවා. අපි snacks packet එකක් Sprite එකක් විදිහට නිර්මාණය කරමු. ඒ සඳහා මම Sprites click කරා. VAR Sprite equal create Sprite block එක මේ විදිහට drag කරා. මෙතන මම Sprite වෙනුවට snack කියලා ලබා දුන්නා. ඒ වගේමයි මෙතන 31,300 විදිහට සකස් කරනවා. දැන් අපි නිර්මාණය කරපු මේ Sprite එකට animation එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම Sprite click කරලා Sprite.set animation block එක මේ විදිහට drag කරනවා. Then Sprite වෙනුවට snack කියලා ලබා දුන්නා. මේ ඉතලේ click කරලා මම snack තේරුවා. කලින් වගේම මේ රූපයත් scale එක සකස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම Sprite click කරලා Sprite scale block එක මේ විදිහට drag කරනවා. Then Sprite වෙනුවට snack කියලා ලබා දුන්නා. මෙතන මම 0.3 කියලා type කරනවා. ඊළඟට අපි බීම බීලා ඉවතට විසික් කරපු can එකක් Sprite එකක් විදිහට නිර්මාණය කරමු. ඒ සඳහා මම Sprites click කරලා VAR Sprite equal create Sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන මම Sprite වෙනුවට can කියලා ලබා දෙනවා. ඒ වගේමයි මෙතන 200x200 විදිහට සකස් කරනවා. දැන් අපි නිර්මාණය කරපු මේ Sprite එකට animation එකක් දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම Sprite click කරලා Sprite set animation block එක මේ විදිහට drag කරනවා. Then Sprite වෙනුවට can කියලා ලබා දුන්නා. මේ ඉතලේ click කරලා මම can තේරුවා. කලින් වගේම මේ රූපයේත් scale එක සකස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම Sprite click කරලා Sprite.scale block එක මේ විදිහට drag කරනවා. Then Sprite වෙනුවට can කියලා ලබා දුන්නා. මෙතන මම 0.2 කියලා type කරනවා. දැන් අපි ඉවතට විසික් කරපු කොළ ගුලියක් Sprite එකක් විදිහට නිර්මාණය කරමු. ඒ සඳහා මම Sprites click කරලා VAR Sprite equal create Sprite block එක මේ විදිහට drag කරනවා. මෙතන මම Sprite වෙනුවට paper කියලා ලබා දුන්නා. ඒ වගේමයි මෙතන 150x300 විදිහට සකස් කරනවා. දැන් අපි නිර්මාණය කරපු මේ Sprite එකට animation එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මම Sprite click කරලා Sprite.set animation block එක මේ විදිහට drag කරනවා. දැන් Sprite වෙනුවට paper කියලා ලබා දුන්නා. මේ ඉතලේ click කරලා මම paper තේරුවා. කලින් වගේම මේ රූපයේ scale එකත් සකස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම Sprite click කරලා Sprite.scale block එක මේ විදිහට drag කරනවා. Then Sprite වෙනුවට paper කියලා ලබා දුන්නා. මෙතන මම 0.2 කියලා type කරනවා. Then run button එක click කරන්න.